බිත්තර වී පැලවෙලා වපුර ගන්න විදිහක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? ගොයම් මැරිලා දැන් තියෙන මේ මේවා මේ දැන් දවස් 15ක් 20ක් විතර වෙනවා මේ ගොයමට. ඒ නිසා අපිට ඉක්මන් කරලා මේකට විසඳුමක් ලබා දෙන්න. හාපෙක් වල පුදුමේ ඒකයි. හැමදාම ටොයිලට් එක අලුත් පාටයි. නව හාපෙක්. කන්තලේ සීනිපුර ගොවි සංවිධානවල ගොවින් සිය වගාවන්ට අවශ්‍ය ජලය නොමැති කමින් පීඩාවට පත්ව තිබෙනවා. ගොවින් පවසන්නේ මේ හේතුවෙන් වගා කර දහස් ගණනක් විනාශ වීමේ අවදානමක් මතු ඇති බවයි. පිට මේ වතුර නැතුව අපි බිත්තර වී පැලවෙලා වපුර ගන්න විදිහක් නැහැ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? ගොයම් මැරිලා දැන් තියෙන මේ මේවා මේ දැන් දවස් 15ක් 20ක් විතර වෙනවා මේ ගොයමට. ඒ නිසා අපිට ඉක්මන් කරලා මේකට විසඳුමක් ලබා දෙන්න. මොරගහ කන්දේ වතුර තියෙනවා කිව්වොත් තාම අපට වතුර ටිකක් ලැබිලා නැහැ මේ මේ වෙනකම්ම. කන්තලේ ජලාශයෙන් ජල මුර කිහිපයක් ඉල්ලුවද මෙවනතෙක් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු නැති බව ගොවින් පෙන්වා දෙනවා. මේ නිසා පවුල් 700ක් පමණ අසරණ වී ඇතැයි සඳහන්. ගොවින් පවසන්නේ වැසි ලැබෙන තෙක් සිය වගවඬ අවශ්‍ය ජලය කන්තලේ ජලාශයෙන් ලබා දීමට කටයුතු කරන ලෙසයි. ඌව පරණගම මස්පර්ණ ගොවිජන බල ප්‍රදේශයට අයත් ගොවින් විරෝධතාවක නිරත වුණා. ඒ රජයෙන් ගොවින්ට ලබා දුන් පොහොර නිසි ආකාරයට ලබා නොදීමට විරෝධය පළ කරමින් අප වාර්තාකරු පැවසුවේ ගොවින් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් විරෝධතාවයේ නිරත වන බවයි. ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන ඌවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග